ආයිබෝවන් යාළුවනි, මම අද ඔයාලට ටිකක් වෙනස් විදිහේ වීඩියෝවක් අරගෙන ආවා. අද මම ඔයාලට තොරතුරු අරන් ආවේ අරණි දත් කැඩියා නම් වූ නිර්විස සර්පයා ගැන. මෙයා දකුණු ඉන්දියාවේ අරණි ප්‍රදේශයෙන් මුලින්ම හඳුනාගෙන ඇති නිසා මෙයාට මේ නම ලැබිලා තියෙනවා. කොමන් කුක්‍රි ස්නේක් කියලා මෙයාව ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වනු ලබනවා. තවද උතුරු ඉන්දියාවේ වෙසෙන බුර්කාවරුන් නම් ජනවර්ගයක් භාවිතා කරන කුක්‍රි නම් වූ පිහි විශේෂයේ හැඩයට මෙයාගේ දත් පිහිටා තියෙන නිසා මෙයාට කොමන් කුක්‍රි ස්නේක් කියන නම ලැබිලා තියෙනවා. මෙයාගේ විද්‍යාත්මක නාමය තමයි ඔලිගොඩන් ආනෙන්සිස්. මෙම සර්පයා පහසුවෙන් හඳුනාගත හැකි දේහ ලක්ෂණ බොහොමයක් පවතිනවා. කෙටි සිලින්ඩරාකාර දිගු ශරීරය සහ බඩ යටිපැත්ත සුදු පාට වන අතර පැහැදිලිව ගෙලින් වෙන් වී නොමැති හිසක් දක්නට ලැබෙනවා. මොට හොම්බක් සහ ඕවලාකාර හිසක් දක්නට පුළුවන්. මේගොල්ලෝ ලා දුඹුරු පාට සහ ගොම කොළ පහති වර්ණ වලින් දැක ගන්න පුළුවන්. මෙයාගේ ශරීරය හරහා ඇති හරස් පටි 10-25 අතර ප්‍රමාණයක් තියෙනවා. මේ අරණිදත් කැටියාගේ හිස පිටුපස වීයකුරේ හැඩෙති ලකුණු එකක් හෝ දෙකක් දැක ගන්න පුළුවන්. මෙයා ශ්‍රී ලංකාවේ ඉහළ ප්‍රදේශයේ හැර අනෙකුත් සියලුම් ප්‍රදේශවල දැක ගන්න පුළුවන්. මෙයා නිසාචර සතෙකු වන අතර දිවා කාලයේ අඳුරු සිසිල් ස්ථානවල කාලය ගත කරනවා. මේගොල්ලෝ ආහාර වශයෙන් අනෙකුත් කුඩා සර්පයන්ගේ බිත්තර, කටුසු බිත්තර, විවිධ කෘමි සතුන් ආහාරයට ගන්න. මොවුන්ගේ ගැහැණු සතුන් වරකට බිත්තර 3-9 අතර ප්‍රමාණයක් දමන. කුඩා සතෙකු සෙන්ටිමීටර් 10ක් වන අතර වැඩිමු සතෙකු සෙන්ටිමීටර් 74ක දිගකින් යුක්ත වෙනවා. මේ සතුන් දැඩි වන විනාශය, රාත්‍රී කාලයේ වාහනවලට යටවීමෙන් හා වෙනත් විලෝපිකයන්ගේ අනතුරු වලටද ලක් වෙනවා. එම නිසා මේ සතුන් රතු දත්ත උතරත් ඇතුළු වී තිබෙනවා. ඉතින් යාළුවනි, මේ අහිංසක සතුන් මිනිසාගේ නොදැනුවත්කම නිසා බොහෝ සේ ඝාතනයට ලක් වෙනවා. අපි මේ වගේ සතුන් රැකගන්න ඕනේ. මේ සතුන් පරිසරයට විශාල සේවයක් කරනවා. ඉතින් යාළුවනි, මේ දැනගත් තොරතුරු ඇති කියලා මම හිතනවා. මම එහෙනම් මෙතනින් නවතින්න. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි. ඉතින් ඔන්නේ යාළුවනේ, මම අද මෙයාව සාමාන්‍ය පරිසරයෙන් නිදහස් කරන්න හදන්නේ. මම මෙතෙක් ඔයාලත් එක්ක මෙයා ගැන ලොකු විස්තරයක් කතා කරා. මම මෙයාව අල්ලගත්තේ ඊයේ රෑ අපේ ගේ ඇතුළේ ඉඳලා. දැන් මෙයාට බඩගිනිත් ඇතිනේ. අපි එහෙනම් මෙයාව සාමාන්‍ය පරිසරයෙන් නිදහස් කරමු.